තැනකට එකතු කරලා කොටු කරගන්න බලමු. පුළුවන් නම් පුරාණ විහාරයට යා වෙනුවෙන් දානයක් දෙන්න කියලා මතක් කරන්නයි කතා කළේ. අක්කගේ දානේ රෙන්ඩ. මත්නම් මෙන්න වැදගත් වැඩක් නෑලු කොම්මේ. එදා රාමේ නංගිගේ බර්ත්ඩේ එක. ඉතින් අපි පොඩි සර්ප්‍රයිස් පාටියක් ඕගනයිස් කරා. ඕන එන්න බෑ නම් කමක් නෑ රවි. දානයක් දෙනකොට දෙන්න ඕනි කොහොමද කියලා රවීන්ගේ හිතෙත් අදහසක් ඇතිනේ. මන්නම් කියන්නේ අපි රවීන්ගෙනුත් අහලා බලලා ඒ ළමයා වෙනුවෙන් මේ හොඳ සාංගික දානයක් දෙමු කියලා. මොකද ඒ ළමයා අපේ වෙන්න කලින් එහෙම දෙයක් සිද්ධ වුණාට අපි අපේ යුතුයකම් කරන්න එපාය. මොන දේ වුණත් අපි රවීන්ගේ මේ ගැන අහලම කරමු නේද? රවින් අයියා ඊයේ මට කෝල් කළා.
හරිෂෝ. ඔයා දැන්ද අපිට කියන්නේ? දැන්ද කියන්නේ කියලා අහන්නේ? හැමදාම හවසට ගෙට ගොඩ වෙනකොට මැකට කඩන් පයින්නවනේ. එතකොට ඉතින් කියන්න තියෙන දේවලු තමතක වෙනවා. මෙයා මේ සැකෙන් ඉන්නේ කවුරු රැවිලා මෙයා ගැන අපිට කියලා කියනවා කියලා හිතලානේ. අම්මෝ ඔය කියනේම තාත විශ්වාස කරන්නේ. හරි හරි. දැන් රවින් අයියා මොකද්ද කිව්වේ කියලා කියන්නකො. 16 වෙනිද මතක් කරන්නත් එක තාත්තේ ගත්තේ. හැබැයි ඉතින් රවින් අයියා කතා කරනකොට පව් කියලා හිතුණා. ඒ ළමයා මතක් වෙනකොට කාටද දුක නොහිතෙන්නේ. රවිනුත් හැමතිස්සෙ මේ ගැන කල්පනා කර කර ඇති. පව්. ඒ ළමයා මේ දේවල් කොහොම දරාගෙන ඉන්නවද මන්ද? රවින් අයියා අම්මට කෝල් කරනවා කියලා කිව්වා. හැබැයි තින් ඒ ගත්ත මොන අඬන්න තියාගන්න එපා. ඔව්. ඒ ළමයා කතා කරන වෙලාවට ඔයා ওই විදියට අඬන්න ගත්තාම ඒ ළමයට කොයිතරම් දුකක් හිතෙයිද? අහිංසක කෙල්ලගේ මූණ මතක් වෙනකොට කාටද දුක නොහිතෙන්නේ දයල්? අපිට දුක නැතුව නෙවෙයි. එහෙමයි කියලා ඒ ළමයා කතා කරන වෙලාවට අපි අඬන්න ගත්තාම ඒ ළමයට මොනව නොහිතෙයිද? රවින් අයියා කතා කරපු වෙලාවක අපි දාන දෙන්නේ කොහොමද කියලා අහමු. කීනමක් වඩම්මන්නද කොහොමද වෙන්නේ කියලා එයා කැමති විදිහට කරමු. ඔව්. අපි රවින් කියන විදිහට ඒ ළමයාගේ හිත හැදෙන්නත් එක්ක මේ වැඩ ටික ඒ විදිහට හොඳට කරලා දෙන්න. ලංක ඇන්ටි මම පොඩ්ඩක් කතා කරන්න කියලා ඉතාලේ නාවේ වාඩි වෙන්න ඇන්ටි මේ දාසේ වෙන්දට සුදු වෙන මොන හරි දෙයක් කරනවා නම් මාත් එක්ක සම්බන්ධ වෙන්න ඉතාලේ නාවේ එදාට දාන ටිකක් හදාගෙන පිරිකර ටිකකුත් එක්ක පන්සලට ගිහිල්ලා පූජා කරන්න හිතාගෙන ඉන්නේ. සුදුමට ආදරය කරාද නැද්ද කියන්න මන් දන්නේ. ඒත් මං එයාට ආදරය කරනවා කියලා දැන දැන. එයා මගේ හිතරින් දුවේනේ. දැන් ඌව කතා කරලා තේරුමක් නෑනේ ළමයෝ. හින්න තැනක හොඳින් ඉන්න කියලා පිනක් දහමක් කරනව ඇරුණකොට. සංකයි සල්ලිපා අක්කගේ දාන වෙනුවෙන් අපිට ඔයාගෙන් සත පහක්වත් එපා. අපිට පුළුවන් විදිහට අපි ඒක කරගන්න. ඊළඟ සන්තෝෂෙන් දෙන්න හදන දෙන්නේ. ගත්තාම මක් වෙනවද? ඇන්ටි මම කීතර මෙන්න මේ ගන්න. මේ මං කොහෙ ගන්න එපා කියලා? සංකයි ඔයාගේ සල්ලි අපිට එපා. වචනයක්වත් කතා කරන්න එපා. කරුණා කරලා යන්න.
සල්ලි මිනී මරලා මංකොල්ල කාලා ගෙනාවා නෙවෙයි. අවුරුද්දක් තිස්සේ සුදුගේ දාන වෙනේ රුපියල් රුපියල් එකකට කරපු සල්ලි. හරිද? සන්තෝෂෙන් දෙක දීලා යන්න ආවේ. ලොකුම අක්කගේ දාන වෙනුවෙන් සංකය නෙමෙයි වෙන කවුරු සල්ලි දුන්නත් සල්ලි ගන්න එපා. දාන සල්ලි වදින මට කියන්න. මමගේ බයිසිකලෙ රිකුණලා හරි දාන වෙනුවෙන් සල්ලි දෙන්න. මොකද්ද බංගුඹට වෙලා තියෙන්නේ? වෙලාවකට මෙහෙම හැසිරෙන්නේ ඔයාමද කියලා මට හිතාගන්න. අයියා නම් සිටිසන් ගණි වගේ. එයා මේ වෙලාවේ අපෙන් පින්බලාපොරොත්තුෙන් ඉන්නේ ලොකු අම්මේ. මගේ කුසින් වැදුවේ නැති වුණාට පුතාගේ හිතේ තියෙන වේදනාව මට හොඳට දැනෙනවාමයි පුතේ. ඒ දරුවත් මගේම දරුවෙක් වගේ. මං හිතාගෙන ඉන්නේ ඒ දවසට පුරාණ විහාරෙට දාන ටිකක් වෙලා දෙන්න. එයා බිම්මල් කන්නත් ගොඩක් ආසයි ලකෝම්. හරි මගේ පුතේ. මං ඒක දන්නවනේ. ඒ කිරිකජෝ ඒවටත් ඒ දරුව ආසයිනේ. මං ඒ දරුව කන්න කැමති කෑම ටිකක් උයලා පන්සලට දාන ටිකක් ගිහිල්ලා දෙන්නම්. පුතා ඒ ගැන කරදර වෙන්න එපා. හොඳයි ලොකෝ. අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා නම් මට කියන්න. අනේ නෑ පුතේ. මොන අඩුපාඩුවක්ද? ඒ දරුව වෙනුවෙන් අපිට මෙහෙම දෙයක්වත් කරන්න බැරි නම් අපේ මනුස්සකම් ඇති වැඩක් තියෙනවද? මන් දන්න ලොකුවම්. මං එහෙනම් පස්සේ ලොකුවම්මට කතා කරන්නම්කෝ. බුදු සරණයි මයි පුතේ. බුදු සරණයි. ඔයා මෙතනලා හිත හිත ඉන්නේ 16 වෙනිද සම්බන්ධ දෙයක් ගැනද? මගේ ජීවිතේ හැම දෙයක්ම වගේ 16 වෙනිදත් එක්ක සම්බන්ධයි. මට විතරක් නෙවෙයි. මට ළඟින්ම ඉන්න අයටත් 16 වෙනිදා බක් සම්මන්. මම එක දන්නවා. ඔයා දන්නවා. එයා හින්දා ඔයා අඬනවද? මගේ විතරක් නෙමෙයි. මං ළඟින් ඉන්න අයගේ ඇස්වල කඳුළු තියෙන්නේ එයා හින්දා. ඒත් මම මීට කලින් ඔයාට ඒ ගැන කියලා නැහැ. ඒත් මං එයා ගැන දන්නවා. ඔයා මොනවද එයා ගැන දන්නේ? හුඟක් දේවල්. හුඟක් දේවල්? හරියටම එක දෙයක් දන්නේ. ඒ මොකද්ද?
ඔයා වගේම එයත් තවට හුඟක් ආදරේ කරා. කුරු බවක් දැනෙනව නේද? වෙලාවකට මෙහෙම හැසිරෙන්නේ ඔයාමද කියලා මට හිතාගන්න බැහැ. මටත් එහෙමයි. මම කරන්නේ වැරද්දක්ද කියලා මට හිතෙනවා. මගේ මතකේ තියෙන්නේ එයා මගේ ළඟට වෙලා හිටපු අතීතය විතරයි. එතනින් එහා දෙයක් මට දැනෙන්නේ නැහැ. නන් සිටිසන් ගණී වගේ ජොනි ජොනි යස් පාපා. ඔයා මගෙන් මොනහරි අංගනවා. අංගනවා මම? මෙතන ඔය හිතන විදිය දෙයක් නෑ. මෙතන නැතුනට එතන තිබුණානේ. ඌව ගණන් ගන්න එපා. කියනකොට එහෙමයි, කරනකොට එහෙමයි. ගණන් ඉස්සුව වැඩි නේ. අප්සෙට් ගන්න එපා, අප්සෙට් ගන්න එපා. මම මොකටද අප්සෙට් ගන්න? මං දැක්කනේ මමත් ඔසී ආපු මුල් දවස්වල බොහොම නියුට්‍රල් එකේ හිටියා. පාස්සේ ඉතින් වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා ගිය රේකට දැම්මා. දැන් ඔය හොඳට යන්නේ. ඇත්තටම ඉතින් කාලා ඇඳලා ඉන්නේ එකෙන් තමයි. දැන්නම් චෝක් එක ඇදලවත් නවත්තන්න බෑ. ඒ නංගිට සිටිසන්ද? එහෙනම් බලන්න එපා අයියේ. හොඳට ඇස්ලේටරේ පාගල යන්න. හොඳට යන්න. මරු වාහන මං දැක්කන්නේ. මේ මෙතන ඔය හිතන විදිය දෙයක් නෑ. මෙතන නැතුණාට එතන තිබුණානේ. මට බොරු කරන්න බෑ. මං ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනවා? ඔව් ප්‍රශ්න අහනවා කියලා කිව්වේ.
ඔච්චර කලබල වෙන්න එපා. මම නිකන් ලව් එක ගැන මොනා හරි අහන්නේ. නෑ නෑ ඔයා ඔය කතා කරන විදිහ මට මොකද්ද හුරු ගතියක් දැනෙනවා. එදත් ඕක මට දැනුණා. මේ මම ඉන්නේ බොකරේ. අයර නංගි වගේ පේනවද මාව? හුරු ගතියක් එනවා කිව්වේ. හා හොඳයි 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 හොඳයි. අයියේ ඔහොම තරහ වෙලා ගියාම එකපාරට පස්සෙන් යන්න එපා. එතකොට ඩිමාන්ඩ් එක වහිනවා. ඒ ලංකාවේ මේ ඔසි ඔසි කොල්ලෝ එහෙම පස්සෙන් යන්නේ නැහැ. කේන්ති ගියාන ආපහු එන්නරි. ඔය අයවැයෙන් වාහන ගණන් යනවා වගේ පොඩ්ඩක් ගණන් ගියාට චන්දෙට ගණන් බහිනවා වගේ ආයි පස්සේ ගණන් බහිනවා. එහෙමද? දැන් මගේ කෙල්ල අද මාත් එක තරහ වුණා. මම ඉන්නවා අඩම්බරේ. මම නෑනේ නැවෙන්නේ. එතකොට තමයි යාළ අපේ පස්සෙන් එන්න ගන්න. පොඩ්ඩයි. හෙලෝ බබා. නෑ නෑ මං දැන් එන්න මං දැන් එන්න මං එන්න හරි 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 එනවා. අයි ඌව ගණන් ගන්න එපා. කියනකොට එහෙමයි කරනකොට එහෙමයි. අනික ඉතින් කොයි කොල්ලද ප්‍රේමී ඉස්සරහා බලුනොයි? මේ නංගි කතා කරනවා. මම යන්න හොඳට ලව් එක කරගෙන යන්න. මම ප්‍රශ්න අහනවා. හරිද? එන්න. නෑ කියන්න එපා. ඔයයි ලොකුයි දෙන්නම මොන හරි අපෙන් හංගන. මං කෙලින්ම අහන්නම්කෝ. ඔයාට මොකද රවීන් එක පාකවල ඕනට වඩා තියෙන ගනුදෙනු? සන්ධ්‍ය වුණාට පාන්දර ඉඳන් ඕකේ පෙනේ පුප්පගෙන අපේ අයියා ඔළුවට දෂ්ට කරනවා මගෙන් සල්ලි ඉල්ල ගන්න. අම්මට කවුද කිව්වේ මං විතරක් හිටියා කියලා? මාර බොරුවක් නේ කියලා තියෙන්නේ.